හොඳයි. පස්වෙනි කොටස විදිහට මම ඔබට කියා දෙන්නේ ශ්‍රිතේක දාර්ශක බලයක සීමාව ලබා ගන්න අවස්ථාව. හොඳයි, අපි ගමු limit x ල වෙනව බිඳුව වන අවස්ථාවේදී fx කියන ශ්‍රිතේ සීමාව l කියන. එහෙමනම් limit x ල වෙනව බිඳුව වන අවස්ථාවේදී fx කියන ප්‍රකාශනයේ n වෙනි බලය. මේදී ඔබ ඉතාමත්ම අවබෝධයෙන් යුතුව මේ ආකාර ගැටළු සැදීම කළ යුතුයි. මොකද මේ විචල්ය, ඒ කියන්නේ සීමාවට ලක්වන විචල්ය සඳහන් කිසිදු ප්‍රකාශනයක් මෙහි දර්ශක බලය නොවිය යුතුයි. දර්ශක බලය මේ x කියන විචල්යෙන් සොයාගත් වන අවස්ථාවේදී පමණයි ඔබට මේ ප්‍රමේය භාවිතා කළ හැක්කේ. යම් කිසි අවස්ථාවක මෙතන විචල්ය බලයක් තිබුණොත්, ශ්‍රිතේ විචල්ය බලයක් තිබුණොත් මේ ප්‍රමේය භාවිතා කළ නොහැකි. ඒ නිසා ඔබ ඒ පිළිබඳව මුලින්ම සැලකිලිමත් විය යුතුයි. දැන් මෙහිදී x තමයි විචල්ය විදිහට තියෙන්නේ, n කියන ආකාරයේ නියතයක් තමයි fx වල දාර්ශක බලය විදිහට තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ සඳහා සීමාව යොදන්න. එවැනි අවස්ථාවක අපිට මේ සීමාව, මේ දාර්ශක බලය පවතින ප්‍රකාශනය තුලට ගෙනියන්න පුළුවන්. limit x ලැබෙනවා බිඳුවට fx කියන ප්‍රකාශනයේ n වෙනි බලය ආකාරයි. මේ එන්නේ L වල N වෙනි බල. හොඳයි, මෙහිදී මම ඉස්සෙල් සඳහන් කරා වගේ හුඟ දෙනෙක් පටල ගන්න ස්ථානයක් විදිහට මම මේ සඳහන් කරන්නට පුළුවන්. හේතුව තමයි අපිට ඉදිරියේදී ලැබෙනවා මේ ආකාර එකසියම් ශ්‍රිතයක විචාන්නේ බලයක්, දාර්ශක බලයක් පවතින අවස්ථාව. එවැනි අවස්ථාවකදී මේ ප්‍රමේය භාවිතා කර ගැටළු සෑදීම කළ නොහැකි. එවැනි අවස්ථාවක අපි වෙනින් ක්‍රමවේදයක් භාවිතා කරනවා. නමුත් මේ ක්‍රමය වළංගු වෙන්නේ මේ විචල්යෙන් ස්වායත් දාර්ශක බලයක් මේ ශ්‍රිතය සඳහා පවතින අවස්ථාවේදී පමණයි. හොඳයි, අපි උදාහරණයක් දෙස්සට හැරෙමු. ලිමිට් x ලැබෙනවා 3ට x වර්ගයේ ධන 1 17 වෙනි බලය. බලන්න ඔබ මේ ප්‍රකාශනය දිහා බැලුවොත් මේ බොහොම සරල ආකාරයේ ප්‍රකාශනයක්. අපිට ප්‍රකාශන විදිහට හඳුනා ගන්නට පුළුවන් x වර්ගයේ ධන 1, x වර්ගයේ ධන 1 17 වෙනි බලයේ ආකාරයේ ප්‍රකාශනය. බලන්න මේ 17යි කියන බලය මේ x වල ආගෙන් ස්වායත්ත ප්‍රකාශනය. හොඳයි, මේ වැනි අවස්ථාවක අපිට පුළුවන් limit x ලැබෙනවා 3 x වර්ගයේ ධන 1 කියන ප්‍රකාශනයේ සම්පූර්ණ 17 වෙනි බලයේ සලකන්නට. මේ කියන්නේ 3 වර්ගයේ ධන 1 කියන්නේ 17 වෙනි බලය, කියන්නේ 10 17 වෙනි බලය. ඔබ ගැටළු සෑදීමේදී සීමාව මේ දාර්ශක බලය තුලට අරගෙන යන්නත් පුළුවන්. කිසිදු ගැටලුවකින් තොරව මේ දාර්ශක බලය මේ විචල්යෙන් ස්වායත්ත වන තාක්කා.